අයිබෝවන් නිවස් පත්‍රයේ හත ප්‍රධාන ප්‍රති ප්‍රකාශය සමගින් මම වසන්ත මාසිංහගේ. මම චතුරි උදේශිකා පෙරේරා මුලින්ම අවධානය සිරස්තල වෙත. තම රජයේ වැඩපිළිවෙළට සහය වන්නේ ජනපති ලෝකනායකින්ගෙන් ඉල්ලයි. ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට ඇප. අර්ජුන මහේන්ද්‍රන් ගැන ජනාධිපති කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරමින් ව්‍යාපත් රාජපාලනයක් ගෙන යන අවස්ථාවක රටේ ඉදිරි ගමන වෙනුවෙන් සහය වන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අද උදෑසන එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසියා අමතමින්. මෙරට වේලාවෙන් අද අලියුම 3:40ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසියේ ඇමතුවා. His Excellency Maithripala Sirisena, President of the Democratic Socialist Republic of Sri Lanka. මගේ රජයේ ගෙවි ගිය අවුරුදු දෙකහමාරක කාලය තුල රට තුල සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමේ කාර්ය ඉටු කර තිබෙනවා. සේම ඉදිරි කාලය තුල ඉතාමත් පැහැදිලිව එම කරුණු ශක්තිමත් කිරීමට රජයක් විදිහට ක්‍රියා කරන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම තුල ප්‍රධාන වශයෙන්ම ඉතාමත්ම සාධාරණ සමාජයක් ගොඩනැගීමේ මූලික කාර්යයට මගේ රජය ප්‍රධාන වශයෙන්ම කැප වී සිටිනවා. එවැනි පසුබිමක ගරු සභාපතිතුමනි, මා මෙහිදී ප්‍රකාශ කරන්නට ඕන, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින්, මානව හිමිකම් ශක්තිමත් කරමින්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීමෙන් අප රට සමග මිත්‍රශීලීභාවයෙන් ඈත් වූ තිබූ ලෝකේ රටවල්ලේ සියල්ල මිත්‍ර රටවල් බවට පත් කරගනිමින්, ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමෙන් ඉතාමත් යහපත් රාජ්‍ය පාලනයක් ගෙනෙන මේ අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතාමත් කාරුණික වූ සහයෝගය මගේ රට ගොඩනගන්න ඉදිරියට ගෙන යන්න මා ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. මගේ රටේ ස්වාධීනත්වය සෛරීත්වය සුරකමින් අපි ක්‍රියා කරන්නා වූ ගමනේදී අපට එල්ල වී ඇති විවිධ චෝදනා, ඒ වගේම යෝජනා, අප විසින් ක්‍රියා කළ යුතු ආකාරයන් පිළිබඳව අපට නිදහස් රටක් වශයෙන්, සාමකාමී රටක් වශයෙන් සෙමින් ගමනක් ගොස් පැහැදිලි ජයග්‍රාහී ඉලක්කයක් කරා යන්නට සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිනවා. ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙනවා. නමුත් අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධයක් තිබුණු රටක් විදිහට, රට අභ්‍යන්තරයේ ජනතාවගේ බෙදීම් ඇති වී තිබෙන රටක් විදිහට, රට තුල ජනතාවගේ සමගිය ඇති කරලා ඒ සමගිය තුල සහෝදරත්වය ගොඩනගලා අවිශ්වාසය, සැකය, බිය, වෛරය, ක්‍රෝධය ඒ සියල්ල ඉවත් කරලා මගේ ආදරණීය රටත්, මගේ ආදරණීය ජනතාවත්, මගේ ගෞරවනීය මාතෘ භූමියත් ගොඩනගන්නට, ශක්තිමත් කරන්නට, සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගොස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ඉදිරියට ගෙන යන්නට ඔබ සියලු දෙනාගේම ගෞරවනීය සහයෝගය ඉල්ලා සිටිනවා. ඒ නිසයි මා මෙහිදී ඉතා පැහැදිලිව කියන්නේ, අපි සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අපිට අවශ්‍ය කාර්මික සහයෝගය ලබා දෙන්න කියා. වේගවත් ගමනක් අනතුරු සහිතයි කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා ඇතැම් අන්තවාදී කොටස්වල ඔවුන් බලාපොරොත්තු වන වේගවත් ලෙස, කඩිනම් ලෙස, ෂණික ලෙස විසඳුම් දීමේ අසීරුතාවයන් මුළුමහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවයත් සමග ඔබ ගෞරවනීය ලෙස සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා. ජනාධිපතිතුමා සිය කතාවේදී ලෝක නායකයන්ට යෝජනා වක්ත කළා. අද මගේ රට වගේම මුළු ලෝකයේ වශයෙන් ගත් විට අද ඇමරිකා එක්සත් ජනපදයේ පවා කාලගුණික දේශගුණික විපර්යාසයන් සමග ඉතාමත් බරපතල තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. ඒ තුල පැරිස් සමුළුවේ ඇති කරගන්නා වූ එකඟතාවයන් ගිවිසුම් ඒ ප්‍රකාශනයට අස්සම් කිරීමෙන් අප ජාත්‍යන්තර වශයෙන් ලබාගත් එකමුතුව සම්මුතිය
ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විශේෂයෙන්ම අද මුළු ලෝකය හමු වී අපි මුහුණ දෙන ඉතා වැදගත් ඉලක්කයක් බව මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා කාලගුණික දේශගුණික වෙනස් වීම සම්බන්ධයෙන් පැරිස් සමුළුව ඇති කරගත් එකඟතාවය එම ප්‍රකාශනයට අත්සන් කිරීමෙන් ඇති කරගත් සම්මුතිය ක්‍රියාත්මක කිරීම මුළු මහත් මානව සමාජයට මෙන්ම මුළු මහත් සත්ව ලෝකයේ පැවැත්ම සඳහා ඉතා වැදගත් අන්වා වූ කාර්යයක් බව අප විසින් සිහියේ තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිව්යෝක් නුවරදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාන් අබ්බාසි මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වුණා. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දෙරට අතර පවතින වෙළඳ හා ආර්ථික සම්බන්ධතා තවදුරටත් පුළුල් කරමින් එය ශක්තිමත් හා නව ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කැපවන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙරට වෙනුවෙන් පාකිස්තානයේ දක්වන සහයෝගයට ජනාධිපතිතුමා ස්තුතිය පළ කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය අද දිනේදී ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතාගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපය තුළදී රාජනායකින් කිහිප දෙනෙකු මුහුණගැනීම ඇති. ජනාධිපති සිරිසේන මහතා 23 වෙනිදා හවස නිව්යෝක් නුවරින් ශ්‍රී ලංකා බලපිටත් වීමට නියමිතයි. මම ෂමිර් රසුල්දීන් නිවුස් ෆස්ට් වෙනුවෙන් නිව්යෝක් නුවර සිට. දින 8ක් පුරා පැවති විදුලි බල මණ්ඩල සේවක වැඩවර්ජනයට විසඳුම් සෙවීමේ අරමුණින් අදත් සාකච්ඡා පැවැතුණා. නාරහැම්පිට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්ති සමිති සංධානයේ නියෝජිතයින් කම්කරු අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සියලු පාර්ශ්වයන්ගේ කතා කළ විදුලි බල මණ්ඩලයේ වැඩවදන අවසන් කිරීමට පුළුවන් වන විදියට තීන්දුව තීන්දුව ගත්තා. දැන් ඒ සම්බන්ධව අවශ්‍ය ගිවිසුම අත්සන් කිරීමේ යෙදෙනවා. එම නිසා මම හිතනවා අද සියලුම වැඩවදන ඉදිරි සිටින විදුලි බල මණ්ඩලයේ සේවකයන් වැඩට යයි කියලා පොරොන්දු වේ යෑමට දුන්නා. වෘත්තීය සමිතිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළේද විමසීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. මේ අතර ඊයේ සටන දේශපාලන සංවාද වැඩසටහනට සහභාගී වූ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති පළ කළ අදහස් මේ. 2014 නොවැම්බර් මාසේ 27 වෙනිදා හොර රහසේ ගෝඨාභය රාජපක්ෂලා, මම බොහොම විවෘතව කියනවා, ගෝඨාභය රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හිටපු ලංකා විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය මුදාහැරපු නිලධාරියෙක් ඒකරාශි කරගෙන ගැව්වා හොර ගිවිසුමක්. 27 වෙනිදා මේක මහජන මුදල් කොල්ල කෑමක්. 2014 දෙසැම්බර් මාසේ පළවෙනිදා වත්මන් සභාපති ගණේගල මැතිතුමා එවකට හිටපු සභාපති ඒ පරාජයෙන් පස්සේ පැනලා ගිහිල්ලා ආයි ආවිල සභාපතිලා ඉන්නවා. එතුමා තමයි මේ කූටප් පාත්‍යයේ ප්‍රධාන එක වගඋත්තරකරුවෙක්. මේගොල්ලෝ යහුව චක්‍රේකණයක් ගහලා මේ හොරකම නීත්‍යානුකූල නෙමෙයි, මේ හොරකම ක්‍රියාත්මක කළා මේ මුදල් ප්‍රමාණය ගැනීම සඳහා ජනවාරි මාසේ වැටුපට මේක ඉදිරිපත් කළා. ඒ නිසා මේක බරපතල වංචාවක්. පැහැදිලි, ඉතා නිශ්චිතයි. අපි කියන්නේ අපිට වැඩි කරන්න නෙමෙයි. මම කලිනුත් කිව්වා මේක පටලවන්න එපා. ඉංජිනේරු මහත්තුරුන්ට කාට හරි පරිවැඩි කරන්න අපි විරුද්ධ නැහැ. මේක හොරකම. දැන් ඔබලා පැහැදිලිවම පෙන්නවා LNG බලාගාර. ඔබතුමාලාට එතන පේනවා ඇති කොච්චර මුදලක් මෙයා වැය වෙනවද කියලා. ඒ වැය ඉන්නේ කවුද? මේ මාෆියාව, මේ හොරු ඉන්නේ. මේ හොරු නිසා තමයි අපිට මේ ප්‍රශ්න කරන්න වෙලා තියෙන්නේ. හැබැයි අපේ රජයේ තිබුණත් මම පැහැදිලිව කියන්න ඕනේ, ඒ හොරු ඉවත් වෙන්න ඕනේ. ඒකෙන් අපේ රජයටත් යහපාල රජයටත් පැහැදිලි ගැටුවක් ඇති වෙනවා. මේ ලේකම්වරයා සම්බන්ධයෙන් කීති තෙන්නකෝන් මහත්මයා පැහැදිලිව මේ ජනමාධ්‍යයට දැනුම් දුන්නා. ඇයි ඔය විරුද්ධව කටයුතු කරන්නේ නැති? මේ ලේකම්වරයා මෙතන ඉන්නවා, මේ ඉංජිනේරු මාෆියාවත් එක්ක ඉන්නවා. පැහැදිලිව මම ඌට ඇහිලා දික් කරනවා. ඉංජිනේරුවරු බහුතරයක් ගත්තොත් ඉතාමත් යහපත් ගුණයහපත් අය. ඉතා සුළුතරයක් ඉන්නවා මේකේ මාපියාව පවත්තන් යන. මේකේ තියෙනවා විශේෂයෙන්ම ගල්ලගුරුත් ගැටගැහිච්ච මාපියාවක්. මේකේ තියෙනවා සුළං බලාගාර සම්බන්ධයෙන් ගැටගැහිච්ච මාපියාවක්. LNG සම්බන්ධයෙන් අධිකරණේ පවා කම්පැනි වුණා විදුලි බල මණ්ඩලේ කෝ දඩුවම්. ගල්ලගුරු ටෙන්ඩරේ විදුලි බල මණ්ඩලේ වර්ජකයෝ වර්ජනය කරලා තියෙන හොරකමට විරුද්ධව කෝ කවුද චෝදිතයෝ? මොනවත්ක්වත් නැහැ. මේක හොරුන්ගේ හොර ගුහාවක්. ජනතාව ගෙවන්නේ පව් බිල්ලෝ බිල් නෙමෙයි. සයිටම් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන්න ඉල්ලා රජයේ වෛද්‍යධාරින්ගේ සංගමය අධ්‍යාපන හා සෞඛ්‍ය වෘත්තීය සංගම් රැසකගේ සහභාගිත්වයෙන් හෙට යළිත් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. වෛද්‍ය සභාව මේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන හොයන්න ඕනේ නැහැ. ඒක හොයන්න වෙනම මොකද්ද
කවුන්සිල් එකක් ගේනවලු. අපි අහන්නේ දැන් ඉංගලන්තේ වෛද්‍ය සභාව තමයි තියෙනකනේ මේ රටේ නම් ඒ රටේ නේ වෛද්‍යවරු. පිළිගන්නවද නැද්ද? දැන් මේ අපේ රටේ හදන වෛද්‍යවරු ගැන තීරණ ගන්න වෛද්‍ය සභාව එපාලු. ඒකද අපි කියන ආණ්ඩුවට කල් මරමින් ඉන්න එපා. හෙට දවස වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිකුත් වෘත්ති සංගම් සමග සෞඛ්‍ය සේවය වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙනවා. පීඨ අධිපතිවරුන් ලබා දුන් විසඳුම් මාලාව සහ ඒ සියලුම පාර්ශ්ව පිළිගන්නා විසඳුම් මාලාව සමග සාකච්ඡා ආරම්භ කරන්න එහෙම නොවුනොත් ඉදිරි කාලයේදී මේ එකතු වෙච්ච වෘත්ති සංගම් වලට එහා ගිය වෘත්ති සංගම් ප්‍රමාණයක් වඩ වර්ජන වලට 2016 වසරේ උසස් පෙළට ඉඳගෙන විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන විද්‍යා අංශයේ කිසිම දරුවෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. දැනටමත් ඒ අයගේ ජීවිත මාස 9ක් පහු වෙලා ඉවරයි. දැන් උසස් පෙළ විභාගයට ඉඳගෙන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයට මේ ක්‍රමය යටතේ තව අවුරුදු දෙකක් බලාපොරොත්තු වෙන ඉන්න වෙනවා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට. මේ රටේ ශිෂ්‍ය පරම්පරාවේ තමන්ගේ ජීවිත සහ අධ්‍යාපනය අනාගතයක් නැති පරපුරක් බවට පත් කරන්නද මේ රජයට අවශ්‍ය වෙන්නේ කියන එක අපි පැහැදිලිව අහන්න කැමති. හෙට දවසේ දියත් වෙන සෞඛ්‍ය සහ අධ්‍යාපන මේ වැඩ වර්ජනයත් එක්ක මේ රටේ සියලු ගුරුවරු සහ විදුහල්පතිවරු දායක කරන්න අපි ක්‍රියාමාර්ග කරගෙන තිබෙන්නේ. අධ්‍යාපන මැති අඛිල විරාජ් කාර්යවසම් කියනවා පාසලට ඇතුල් වෙනවා නම් කවුරු හරි ඒක වළක්වන්න කටයුතු කරන්න. අපි අඛිල විරාජ්ට කියන ඉස්සල්ලා ගිහිල්ලා වෘත්ති සමිති ආඥාපනත කියවන්න. පාසලකට ඇතුළත් වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් බලහත්කාරයෙන් ඇතුළත් වෙන්න අපිට ඉඩ තියෙනවා. මේ අතර සෞඛ්‍ය සේවයේ වෘත්ති සමිති කිහිපයක් අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ හෙට පැවැත්වෙන වර්ජනයට සහය නොදක්වන බව පවසමින්. මට මතකයි වෛද්‍ය අනුරුද්ධ පාදනී මහත්මයා කසරයක් කිව්වා, ඇයි මේ සෞඛ්‍ය වෘත්තිකයෝ වැඩ වර්ජනය කරන්නේ? අපි නම් සාකච්ඡා මාර්ගෙන් තමයි ආණ්ඩුවත් එක්ක සියලු ගනුදෙනු බේරගන්නේ. එවැනි හැකියාවක් අපි වර්ධනය කරගෙන තියෙනවා. ඒ කියන්නේ සන්තෝෂ වෙන්න ඕන කියලා අනිත් අය. දැන් අපි ඒකම අහනවා ඒගොල්ලොන්ගෙන්, ඒ හැකියාවට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ හැකියාව ක්‍රියාත්මක කරලා තමන්ගේ ප්‍රශ්න බේරගන්න බැරිද? වෛද්‍ය සංගමයේ ගොන් තර්ක වලින් රටක් ඉස්සරහට යන්න බෑ. රටක් ඉස්සරහට යන්න නම් අපේ රටේ දරුවන්ට උගන්වන්න ඕන, එයට අවස්ථා හදන්න ඕන රටේ සහ ලෝකේ. ඒක නිසා හෙට පවත්වන වැඩ වර්ජනයට සෞඛ්‍ය ශාස්ත්‍රයේ මෙතන ඉන්න සහ මෙතන සහභාගී වෙන අද නොහැකි වූ අති බහුතරයක් 90%කටත් වඩා සහභාගී වෙන්නේ නැහැ. ඒගොල්ල පත්‍රිකාවක් නිකුත් කළා තියෙනවා, ඒකට හෙද නිලධාරීන් වර්ජනයට එනවා, ආයුර්වේද අංශය අය වර්ජනයට එනවා, නර්ස්ලා ඊළඟට පරිපූර්ණ ශාස්ත්‍රය අය වර්ජනයට එනවා, අතුරු වෛද්‍ය ශාස්ත්‍රය වර්ධනයට එනවා, අනිෂ්ඨකාරී මණ්ඩලය වර්ධනයට එනවා. විවිධයෝ මේක දාලා තියෙනවා. මේ ශාස්ත්‍රයෙන් දෙන්නෙක් වර්ජනය කරන්න පුළුවන්. හැබැයි ඒ සේවාව නෙමෙයි. ලංකාවේ නර්ස්ලා 31000ක් ඉන්නවා. 31000කින් 100ක් වර්ධනය කරා කියලා කොහේ හරි ස්පිරිතාලයක එක්කෙනා දේශපාලන ගුමනාව තියෙන ඒක හෙද සේවාවේ වර්ධනයක් වෙන්නේ නැහැ. අපි ඒක හෙට ඔප්පු කරලා පෙන්නනවා. ඒක අති අසාර්ථක වෙන බව. සිල්රදී සිද්ධිය සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අද දැඩි කොන්දේසි මත ඇප නියම වුණා. සිල්රදී නඩුව විභාග කර තීන්දුව ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ වෙනසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම ඇප ඉල්ලීමද අද සලකා බැලුණා. එහිදී ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිගේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයේ හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. මේට අමතරව නියම කළ වසර තුනක සිරන්දඬුවම ගෙවී යන කාල සීමාව තුළ අභ්‍යාචන අධිකරණයේ ගොනුකොල අභ්‍යාචනය විභාග කර අවසන් කිරීමට ඇති හැකියාවද අවම බව නීතිඥවරුන් පෙන්වා දුන්නා. අධිකරණයේ අභිමතය පරිදි විත්තිකරුවන්ට ඇප ලබා දෙන්නේ නම් නීතිපතිවරයා විරුද්ධත්වයක් නොදක්වන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යොහන් අබේවික්‍රම මහතා ප්‍රකාශ කළා. ඒ අනුව දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 100,000 බැගින් මුදල් ඇප හා 110,000 බැගින් ශරීර ඇප තුනක් මත විත්තිකරුවන් මුදා හැරීමට නියෝග කළා. ශරීර ඇප තබන එක් අයෙකු ළඟම ඥාතියෙකු විය යුතු අතර තවත් අයෙකු රජයේ සේවකයෙකු විය යුතුයි. මොවුන් කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවද විනිසුරුවරයා දැනුම් දුන්නා. විදේශ ගමන් තහනම් අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවද ඇප නියෝගයේ සඳහන්. පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 600ක් වැය කර සිල්පති බෙදීම සම්බන්ධයෙන් ලලිත වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් වර්ධකරුවන් බව තීරණය කළ මහාධිකරණය ඔවුන්ට සිරදඬුවම් නියම කළේ පසුගිය 7 වැනිදායි.
කාන්තා නියෝජනය 30%ක් දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනා ඇතුළත් පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන 50 කෙටුම්පත සම්මත කිරීම සඳහා 3/2 කැමැත්ත අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි කතානායකවරයා අද පස්වරුවේ ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තුවේ සිටින අප වාර්තාකරු අමර ශ්‍රී බණ්ඩාර. ඔයතුරේ පාර්ලිමේන්තුවේ මේ වන විට පාර්ලිමේන්තු කටයුතු දෙවන වරටත් අද දවසේ අත්විඳවා තිබෙන්නේ මූලාසනයේ සිටි කතානායකකරු ජයසූරිය මහතා විසින් ඔබ සඳහන් කළ ආකාරයෙන්ම නීතිපතිවරයා විසින් විවාදයේ පැවැත්වෙන අතරතුර කතානායකවරයාට දැනුම් දී තිබුණා මේ පනත් කෙටුම්පත සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා ඡන්ද විසින් සංශෝධන පනත් කෙටුම්පත කාන්තා නියෝජනයේ 30% දක්වා වැඩි කිරීමේ අරමුණින් ඉදිරිපත් කර තිබෙන්නේ මේ සඳහා පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාවද ඇතුළු 3/2 බහුතරයක් ලබා ගැනීම අවශ්‍යතාව පවතින බව විශේෂ බහුතර ඡන්දයක්. මීට කලින් සභාව කල් තිබුණා අද උදෑසන පෙරවරු 11:30ට ඒ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රශ්න කරා දිගින් දිගටම මේ පළාත් සභාවල මේ අනුමැතිය මේ සඳහා ලබාගත යුතු නොවේද යන පිළිබඳ නිවැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගත යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය සහිතව විශේෂ භාර අමාත්‍යවරයා මේ පනත් කෙටුම්පත සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම. ඒතුරු කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතු අත්හිටෙව්වා. ඉන් අනතුරුව පැය භාගයකට අත්හිටෙව් පාර්ලිමේන්තු කටයුතු කෙසේ වෙතත් විවාදයේ පැවැත්වෙන අතරතුර නම රාජපක්ෂ මන්ත්‍රීවරයා කතා කිරීමට නැගී සිටීමට පෙර කතානායකවරයා සභාවට දැනුම් දුන්නා. නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් මේ සම්මත විය යුතු බවට. ඒ සමගමයි ආණ්ඩුපක්ෂයේ ලයිලයේ සූදානම් වුණේ මන්ත්‍රීවරු කැඳවීමට 3/2 බහුතරය සඳහා මේ අවස්ථාව වන විට මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පිට පළාත්වල සිටින මන්ත්‍රීවරු කැඳවීම සඳහා ආණ්ඩුපක්ෂ ගම් විධායක කාර්යාලය සහ සභා නායක කාර්යාලය ලයිලයේ කටයුතු කරනවා. මාස 3ක නිවාඩු ලබාගෙන සිටි රංජිත් මදුම්මන්නාර අමාත්‍යවරයාත් මේ වන විට පාර්ලිමේන්තු සභාගාරයට කැඳවා තිබෙනවා. ඒ වගේම තවත් මන්ත්‍රීවරියන් ආදිගණනාවක් සභාවට කැඳවා තිබෙනවා. ඒ අතරේ දුරපළාත්වල සිටින මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අතරේ පාර්ලිමේන්තුවේ කටයුතු විවාදය දිගින් දිගටම ආණ්ඩුව මන්ත්‍රීවරුන් දිගටම ඇදගෙන යාමට නැත්නම් දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටියා. ඒ අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිටිමින් ජාන සමරවීර මන්ත්‍රීවරයාත් එවැගේම තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් නැගී සිටිමින් මූලාසනයේ අවධානයට යොමු කළා. සභාවේ කටයුතු අධිකටම පවත්වාගෙන යමින් ආණ්ඩුව තමන්ගේ බහුතරය සකස් කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතවන බවත් මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් කෙසේ වෙතත් මූලාසනයේ සිටි කතානායක ජයසූරිය මහතා මේ අවස්ථාවේදී උණුසුම් තත්ත්වය සියල්ල සැලකිල්ලටගෙන සභාවේ කටයුතු මඳ වේලාවකට අත්සිටීමට දෙවෙනි වරටත් පියවරගත් අද දවසේ සභා ගර්භය තුළ විරෝධතා පෝරු සටහන් කරන ඒ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරියන්ගෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නැත්නම් කලා සභාවල නියෝජනත්වයේ 30% දක්වා කාන්තාවන්ට ලබා දීමට විරුද්ධ මන්දය ප්‍රශ්න කරමින් විරෝධතා සටහන් කරන සභාව ගර්භය තුළ මේ විවාදය පැවැත්වෙන අතරතුර ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. යතරේ උදේ ගමන්පිල මහතා විවාදය ආරම්භයේදී පසුව 1:30 පසුව සඳහන් කළා නීතිපතිවරයාට එරෙහිව ව්‍යවස්ථාමය ප්‍රවදන මත ඉදිරියේදී කටයුතු කරන බව මේ ආකාරයෙන් වැරදි උපදෙස් පාර්ලිමේන්තුවට ලබා දීම සම්බන්ධයෙන්. සුති අමරශ්‍රී ඇතැම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මහා පරිමාණයෙන් මුදල් වෙන්වද්දී ස්වභාවික විපත්වලින් පීඩා විඳින ජනතාව කෙරෙහි බලධාරීන්ගේ ඇස යොමු නොවූ පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වනවා. තබ්බෝව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 45ක් දක්වා පහළ බැසීමත් සමග ඉන් දිවි රැකගත් ධීවර පවුල් රැසකට අද රැකියා අහිමි වී ගොසින්. තබ්බෝව ජලාශය පුත්තලම් දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශයයි. එය අක්කර අඩි 15,400ක ජලධාරිතාවක් රඳවා තැබී හැකි ජලාශයක්. වැසි නොලැබීම හේතුවෙන් ජලාශය මෙවන විට අක්කර අඩි 45 දක්වා පහත බැස තිබෙනවා. මේ හේතුවෙන් තබ්බෝව ජලාශය ජීවනෝපාය කරගත් ධීවර පවුල් 180කට අද වන විට රැකියාව අහිමි වී තිබෙනවා. දීවරින් පෙන්වා දෙන්නේ වැව සිඳියාමට මූලික හේතුව වැව ගොඩවීම බවයි. වතුර අඟල් 6ක් ඉදර තියෙන්නේ මඩේ මෙච්චරක් ඉදර ඉරලා යන්නේ ඔරුව තල්ලු කරා යන්නේ මහත්තයා. මාර්ග හැදුවට මහත්ය අපිට කඳ හම්බෙන්නේ නැහැ. නවුන ඒගොල්ලෝ මිලියන ගණන් කෝටි ගණන් වියදම් කරලා ඒගොල්ලෝ යවලෝ දිනවා. අපි ජීවත් වෙන්නේ මාළු කූරියෙක් කල්ලා. අධිවේගික පාරවල් සම්පූර්ණ නවත්තලා, හොරා කෑම නවත්තලා, දූෂණේ නවත්තලා මේ වැඩේට කරන්න කියලා සියලුම පොදු පත්වලකින් ඉල්ලනවා. අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේ අනෙකුත් කුඩා ජලාශයන්ද සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් ඇති බවයි.
මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අදත් බැඳුම් කරගනිතුන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන්නා. අද කොමිසම හමුවේ මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ 2015 පෙබරවාරි 27 වැනිදා වෙන්දේසිය නිවේදනයට පෙර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේ සෑම අවස්ථාවකදීම මහබැංකුව ප්‍රසම්පාදන කටයුතු විනිවිද අයුරින් කළ යුතු බවයි. තම විශ්වාස කළේ එය ආණ්ඩුවේ ණය හා සම්බන්ධ බවත් 2015 පෙබරවාරි 27 වැනිදා කැබිනට් අනුකමිටුවේදී එය යළිත් අග්‍රාමාත්‍යවරයා තහවුරු කළ බවත් මහේන්ද්‍රන් මහතා සඳහන් කළා. ඍජු ස්ථානගත කිරීමවල පෞද්ගලික ස්වභාවය කෙරෙහි තමන් සෑහීමකට පත් නොවු අතර මූල්‍ය මණ්ඩලයට බැඳුම් කර වෙන්දේසියක් සඳහා යෝජනා කළ බවත් සාක්ෂි දෙමින් මහේන්ද්‍රන් මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ 2015 පෙබරවාරි 23 වැනි දින මූල්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණේ එම සතිය තුළදී වසර 30ක් සඳහා බැඳුම් කර නිකුත් කිරීමට බවයි. රුපියල් බිලියන 20ක් 2015 පෙබරවාරි 27 වැනිදා පැවති වෙන්දේසියේදී ලන්සු තැබීම සාර්ථක ලකුණක් වූ බවත් ඒ අනුව 2015 මාර්තු මාසයේදී රුපියල් බිලියන 172ක් උපයාගත හැකිවනු ඇති බවත් තමාට හැඟී ගිය බව මහේන්ද්‍රන් මහතා පැවසුවා. දෙවන දිනටත් සාක්ෂි ලබා දෙමින් හිටපු මහබැංකු අධිපති ආර්ජුන මහේන්ද්‍රන් මහතා අද කියා සිටියේ ඔහුගේ දූරකාලයේදී ඔහු වෙනුවෙන් හෝ ඔහුගේ බෑනාවන අර්ජුන ඇලෝයිෂස් වෙනුවෙන් හෝ පර්පචුවල් ට්‍රෙජරි සමාග වෙනුවෙන් කටයුතු කිරීම සඳහා කිසිදු ස්ථාන මාරුවක් ඔහුගේ දුරකාලයේ සිදු නොවූ බවයි. ඔහු තවදුරටත් අවධාරණය කළේ ඔහු මෙම බැඳුම් කර විකිණීම හරහා කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගත් බවයි. නීතිඥ හර්ෂ ප්‍රනාන්ත මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන් මහතා පැවසුවේ 100%ක ප්‍රතිපත්ති පොලි අනුපාත ඉවත් කිරීම සහ පෙබරවාරි 27 වැනිදා වෙන්දේසියේදී රුපියල් බිලියන 10.58 මුදලක් අනුමත කිරීමට තීරණය කිරීම එදින සිදු වූ වැදගත් සිදුවීම් දෙකක් බවයි. රුපියල් බිලියන 10.58 මුදල අනුමත කිරීමේ ටෙන්ඩර් මණ්ඩල තීරණයට තමා එකඟ වූ බවත් එය අනුමත කිරීමට තමා අනුමැතිය අවශ්‍ය බවත් මහේන්ද්‍රන් මහතා පැවසුවා. නීතිපති දෙපාර්තමේන්තුවට සහාය දක්වන නීතිඥවරුන් කොමිසමට යොමු කළ මෝසමක් මගින් අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බවට ඉල්ලා සිටියා. වැඩ බලන සොලිසිටර් ජෙනරාල් දප්පුලිද ලිවේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ බොහෝ ලියකියවිලි හා සාක්ෂි ඇති බැවින් ඒවා භාවිත කර මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි විමසිය යුතු බවයි. බණ්ඩාගාර බැඳුම් කර විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද විශේෂ ප්‍රකාශයක් කළා. බැඳුම්කර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද නිවේදනය කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශීය පුරවැසියෙකු ලෙස පෙනී සිටියත් ඔහු අධිපති ධූරිය දැරීමට ගත් කාලයේ සිට මෙරට නීතියට යටත් වන බවයි. අර්ජුන ඇලෝෂියස්ට වඩා වෙනස්ම ස්ථාවරයක මහේන්ද්‍රන් සිටින බවද එම ප්‍රකාශයේ දැක්වෙනවා. අර්ජුන ඇලෝෂියස් මහතා සිතාස සඳහා ප්‍රතිචාර දක්වමින් පැමිණ පැවසුවේ ඉහළ අධිකරණයක අපරාධ නඩුවකදී ඔහු විත්තිකරුවෙකු විය හැකි බවත් ඔහුට සාක්ෂි දීමට බල කළහොත් තමාම චූදිතයෙකු විය හැකි බවත් අදාළ ප්‍රකාශයේ සඳහන්. කොමිසම පවසන්නේ අර්ජුන ඇලෝෂියස් වැනි නීතියේ දක්වා ඇති ආකාරයෙන් ආයාචනය කළ අයෙකුට බල නොකළ යුතු බවයි. ව්‍යවස්ථාවේ අභිප්‍රාය හා නීතිය මත සියලු කටයුතු මැදී පවතින බව ජනාධිපති කොමිසම පවසනවා. අර්ජුන ඇලෝෂියස්ට සාක්ෂි දීමට බල කළහොත් එය අධිකරණයක සමාලෝචනයකට ලක් කිරීමේදී එය තවත් කල්යන බවද ප්‍රකාශයේ සඳහන්. බල කිරීමෙන් ලබා ගන්නා සාක්ෂි ඉහළ අධිකරණයකදී යළිත් වරක් විමසා බලන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නගත තත්වයක් පවතින බවද ප්‍රකාශයේ දැක්වෙනවා. එහි සටහන් වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට චෝදනා ලැබූ හෝ චෝදනා ලැබීමට යන අයකු භාවිතා කරන අයිතියක් ලබා නොමැති නිසා ඔහු සාක්ෂි දිය යුතු බවයි. කරුණු පැහැදිලි කිරීමට ලබා දී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන සිටීමට තරම් අර්ජුන් මහේන්ද්‍රන් අනුවණ නොවුණු ඇතැයි කොමිසමේ මතය වී තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරය තාම අපි කාටවත් දීලා නැහැ. කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව අපි එම ටෙන්ඩරය දෙන්නේ ටයිසි සමාගමට. එම තීරණය ගත්තේ කැබිනට් පත්‍රිකාවේ. ඉල්ලීමක් කරන ජපාන් රජය ෆුජිටා සමාගමට අවස්ථාවක් දෙන්න කියලා. මේ හොරයක් නැහැ. මේ මහා හොරකමක් කියලා අනිත් එක අපි ගත්ත තීරණ ඔක්කොම කැබිනට් එකේ අනුමත කළා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්න ආර්ථික කොමිටියනොත් ජනාධිපතිතුමා මුලාසනේ දරන කැබිනට් එකේ මහානායක ස්වාමීන් වහන්සේලා මට නూరు හැමදාම හම්බුනාම මම උන්වහන්සේලා හම්බ වෙන්න ගියාම ඉස්සෙල්ලාම අහන්නේ අධිවේගී මාර්ගයේ පටන් ගන්න කවදද අවසන් කරන්න කවදද කියලා. ඇමතිවරයා එසේ පැවසුවා 2017 මැයි මස 15 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දක්වන්නේ යෝජිත ක්‍රියාමාර්ග රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලධර්මවලට පටහැනි බවයි.
පසුගියදා කැඳවා තිබූ සාකච්ඡාවකදීද ජනාධිපතිතුමා මේ පිළිබඳව අදහස් පළ කළා. RDA එක හරි අමාත්‍යංශය හරි ඔක්කොම එකට වාඩි වෙලා ඕන කෙනෙකුට එන්න කියලා මාධ්‍යයට එන්න කියලා රටට පේන්න ටෙලිවිෂන් ඩිබේට් එකක් හරි එහෙම නැත්නම් මේ ඕපන් ඩිබේට් එකක් දානවා බලන්න මෙන්න පැහැදිලි වෙන්නේ. ඒක ප්‍රශ්න ආන අයයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නිරාකරණය වෙයි. ඒක තමයි මම කියන්නේ ට්‍රාන්ස්පරන්සි මේ විනිවිදභාවය. තයිසේ සමාගමට හෝ ෆුජිටා සමාගමට හෝ ඒ දෙකම එකතු කරපු කොන්සෝටියම් එකට හෝ දෙන්න කියලා ආපු ඉල්ලීමක් ඉදිරිපත් කරන්න කොට. අයි ලියුම තියෙන්නේ අර ජෙබික් සභාගම කියලා තියෙන්නේ මේකට සම්බන්ධ කරගන්න කියලා මං කියුවේ. නමුත් ඔයිට වඩා වෙනස් කතාවක් මේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමා කියන්නේ. ඒක එතුමාගේ ගන්න මං කියන්නේ මට ආපු බැද්ද ජෙබික්ලට මේක උනේ ගරු අගමැතිතුමා ජපානෙ ගියා. ගරු අගමැතිතුමා ජපානෙ ගියාම ජපාන් රජයෙන් ගරු අගමැතිතුමාට කතා කරලා ෆුජිටා එකත් මේකට පැහැදිලිව සම්බන්ධ කරගන්න කියලා අගමැතිතුමාට කිව්වා. අගමැතිතුමා අපිට ඒ උපදෙස් දුන්නා. During the progress meeting and told the president that I thought මේ සම්බන්ධයෙන් තිබුණු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම ජනාධිපතිතුමාට ප්‍රකාශ කළා විශේෂඥයෝ විසින් ප්‍රතික්ෂේප කළා තියෙන මෙවැනි ආයතන සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සුදුසු නැහැ කියලා. විශේෂඥයෝ මේ ආයතන ප්‍රතික්ෂේප කළේ එම ආයතනයට අධ්‍යක්ෂකම් අඩු බව සහ මෙම මාර්ගය ඉදිකිරීමේදී ඒකේ ඇති සංකීර්ණතා සලකා බලනවා. මොකද විදේශත් එක්ක ගැඹුරු ජපාන් නාලුවෙන් අපිට සල්ලි දෙන්නේ ජපානේ. හා හරි රට තමයි මම හිතනවා මම රටේ පුද්ගලෙක් කියලා. ඕගොල්ලෝ හිතන්නේ නේදට මම හිතනවා රටේ පුද්ගලෙක් කියලා. එතකොට බිඩ් එක දෙන්නේ ටයිසේකට, ටෙන්ඩර් එක කෝල් කරලා ටයිසේකට දෙන්නේ. හා අපිට සල්ලි දෙන්නේ ජපානේ. ජපානේ අපිට මේක ෆුජීටට දෙන්න ඕන නම් එහෙම නැත්නම් ටයිසේට තනියම දෙන්න ඕන නම් හරි අපිට මේ ටෙන්ඩර් කෝල් කරන්න ඕනේ. දැන් මහින්ද රාජපක්ෂ දකුණු අධිවේගී මාර්ගයේ හිතුවා කොට ප්ලීස් ලෙට් මී මහින්ද රාජපක්ෂ මහත්තයා තීරණය කරොම අරයට දෙන්න ඕනේ කියලා කාගෙන්වත් ඇහුවේ නැහැ. කැබිනට් පේපර් එක දාලා දුන්නා. දකුණයි කටුනායකයි. හැබැයි මහින්ද රාජපක්ෂ ටෙන්ඩර් කෝල් කරපු නැති එකට සමාන නේද මේ ආණ්ඩුවේ ඇමතිවරු මේ කොන්ත්‍රාත්කාරත්ව පිළිම ගනුදෙනු කරනවා කියන එක ලියුම් වලින්. මොකද ඇමතිතුමාම කිව්වා මේ මාධ්‍යවේදීන්ට හෝ වෙනත් අයට මේ සම්බන්ධ ඉන්ට්‍රස්ට් එකක් නැහැ කියලා. අපි නොලෙජ් එකක් නැහැ කියලා. හැබැයි දැන් එහෙම වුණොත්ින් මේ අතර අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවේදී මහනා හිමිවරුන් පිළිබඳව සඳහන් කළා. මේ අතර 2017 ජූනි 17 වනදා චමින්ද සිල්වා නැමැති ඇමැති උපදේශකවරයෙක් අමාත්‍යවරයාට යවූ ලිපියක දැක්වුණේ ඇගයීම් ක්‍රියාවලියේ දෝෂ සහිත බැවින් එය යළි සලකා බැලිය යුතු බවයි. ඇමැතිවරයාටත් නියෝග දෙන මේ උපදේශකවරයා අද මාධ්‍ය හමුවට සහභාගී වුණා. දැන් මේ චමින්ද ඩි සිල්වා කියන්නේ කවුද? චමින්ද ඩි සිල්වා කියන්නේ ඇමැතිතුමාගේ උපදේශකයා. එතුමා ඉන්නවද මෙතන? මේ ඔබතුමා මේ සාකච්ඡාවට හිටියානේ? ෆුජිටා එකේ සහ තයිසේ එකේ නියෝජිතයන් අමාත්‍යවරයා සහ මේ පැත්තේ මේ සාකච්ඡාවට කොන්සෝටියම් එකක් කරන්න කියලා කියපු එකට කියන සාකච්ඡාව දන්නේ නැහැ. ඒකට මේ අපි තින්නේ එක දෙනවා. ඉතින් අපි අමතුමා මිනිස් වලට හඩාවල ගත්තනේ අමතුමා මේ ලෙටර් හෙඩ් එක ගන්නලු මිනිස් නෙමෙයි මේවා වැදගත්. ඒක අමතුමා යනවනේ. ඔබ මේ ඔබ අත්සන් කරපු ලියුමක් තියෙනවා. මේක ඔබ අත්සන් කරන්නේ චමින්ඩ ඩී සිල්වා කන්සල්ටන් මිනිස්ට්‍රි ඔෆ් හයර් এডুকেෂන් ඇන්ඩ් හයිවේස්. මේ දෙකෙන් කොයි පැත්තටද ඔබතුමා කන්සල්ට් කරන්නේ? හයිවේස්ද? එහෙම තියනවාද? ඔව් නෑ. මොකද ඔබතුමා මේ ඔබතුමාගේ ලිපියේ සමයි. උපදේශකවරුන් දෙදෙනෙක් ගරු ඇමතිතුමා පත් කරලා දිනවා. ඒ පත් කරපු අමාත්‍යංශයට පත් කරලා දිනවා. මෙතුමා එක උපදේශකතුමෙක්. තව අපේ ડોක්ටර් ගුණවර්ධන ඉන්නවා උපදේශකවරෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ ඇමතිතුමාලට එහෙම උපදේශකව පත් කරන අයිතියක් තියෙනවා. පත් කරන්න පුළුවන් කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැති කරු පත් වේ. ඔව් ඒ කියන්නේ දැන් සමහරවල් මේ අපි ඔය පාර්ලිමේන්තු විදිහට කලින් අනාවරණය වුණානේ ඇමතිතුමාට විශාල ප්‍රමාණයේ උපදේශක සංඛ්‍යාවක් ඉන්නවා.